ස්වාමීන් වහන්ස නිවන් දැකීම සඳහා භාවනා කළ යුතුමද? ඕක මේ කාලේ තියෙන ලොකු ප්‍රශ්නයක්නේ. භාවනා කළ යුතුද, බණ අහනවද, එහෙම නැත්නම් භාවනා බණ අහලා විතරක් පුළුවන් කියලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අනුවම විස්තර කරනකොට අපි බලන්න ඕනේ. දැන් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ විතරක් අහලා දැන් නිවන් දකින්නවා කියපුවම ඇත්තටම මුතන පළවෙනි සෝවාන් ඵලය ගැන තමයි ගොඩක් වෙලාවට ওই ප්‍රශ්නේ එන්නේ. සෝවාන් වෙන්න භාවනා කරන්නම ඕනේද? ඉතින් මොකද භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් පේනවා දහස් ගණන් ධර්මදේශනාවක් අවසානයේදී සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් බවට පත් වෙලා තියෙනවා. පද හතර ගාථාවක් අහනකොට සාරිපුත් මහ රහතන් වහන්සේ ඒ ගාථාව යේ ධම්මා හේතුප්පබවාතේ සංයුත් තථාගතෝ ආතේ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියලා ඒ ගාථාව අහනකොට එදා උපතිස්ස පරිබ්‍රාජික සෝවාන් වෙනවා බණ අහලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ධර්මයක් අහලා ඒ අනුව සිහිය පවත්නවා නම් යෝනිසෝ මනසිකාරය පවත්නවා නම් එයා අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා හරියට කරු. ඒ කියන්නේ සෝවාන් වෙන්න පුළුවන් කියන කාරණාව පෙන්නන එකට පෙන්නන්නේ පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියලා කියන්නේ අනිත් අයගෙන් අහනවා කියන එක. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ අනුව හිත පිහිටනවා කියන එක. ඉතින් ඕක එදා හිටිය කල්ප දැන් කවුද අපේ සාරිපුත් මහ රහතන් උපතිස්ස පරිබ්‍රාජිකය කියලා කියන්නේ අසංකේය කල්පයකුත් අසංකේය කල්පය කියලා කියන්නේ කල්ප 1.140 කුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරුළු අනෝමදස්සී භාගතුන් වහන්සේ කාලේ ඉඳන් පාරමිතා පුරුපු උත්තමේ. ඉතින් කොච්චර කාලයක් පාරමිතා පුරලා මේ වගේ මුගලන් හඳුනුත් එහෙම පුජ්‍යලයන්ට මේ භාග්‍යතුන් වහන්සේ නමක් ඇවිල්ලා මේ ධර්මයේ චුට්ටක් මතක් කරලා දුන්න ගමන් මේක අවබෝධ කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේ විජම්බන දේශනා කරනවා කියලා හිතන ඉතා සුළුවෙන්. නමුත් ඒක සම්පූර්ණ අවබෝධ කරලා විෂා ගැඹුරෙන් ඉතා පුළුල් විදියට සාරිපුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ උත්තමයට මේ ඒ කියන කාරණාව අදාළයි. නමුත් කාලයක් යනකොට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ ධර්මයේ එන්න විනාශයටපත් වෙනවා. ඒ වගේ ධර්මයේ අවබෝධ කරගන්න ඕන පුජ්‍යල එන්න අඩු වෙලා යනවා. ඉතින් අඩු වෙලා ගිහින් ඒ බණ කියන ගමන් අවබෝධ කරගන්න පුළුවන් පුජ්‍යල අඩු වෙලා ගිහින් ඉතින් මේ කාලේ නඟට අපේ පෞද්ගලික අත්දැකීම නම් අර තියෙන උග්ගටිතඤ්ඤ පුජ්‍යල ඒ වගේ හිටපු විශිෂ්ටයෝ ඒ වගේම විපරිතඤ්ඤ පුජ්‍යල ඒ වගේ අය දැන් අද නැහැ. අද ඉන්නේ නෙය පුජ්‍යල. ඉතින් ඒ වගේ අයට අනිවාර්යෙන්ම මේ තියෙන රාග දෝෂ මෝහ ජීවිතය මහා භාවනා කරන්න තියව නිකන් බණක් අහන්නවත් දානයක් දෙන්නවත් ඒකටවත් වෙලාවක් නැති කෙනෙකුට නේද? ඒ වගේ හිතක් තැම්පත් වෙන්නේ නැතුව නීවරණ යටපත් කරගන්න නැතුව මේ බණක් අහනකොටත් හිත හැමතැන විසිරි තියෙන හිතක් තියෙන මේ වෙලාවෙත් බලන වටේ තියෙන ලයිට් ටිකයි අරවයි මේවයි බල ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක යාට ඉතින් මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ නිසා මේ කාලේ භාවනා කරන්නම වෙනවා කියන කාරණාව තමයි මගේ අපේ තියෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් වෙන්නේ. හැබැයි අර වගේ පුජ්‍යලයෝ හිටියොත් කවුරු හරි හරියටම චතුරාර්ය සත්‍ය දේශනා කරොත් ඒ වගේ උත්තමෙක් එහෙම නැහැයිම කියලා කියන්නත් බෑ. ඒ වුණාට බහුතරයකට භාවනා කරන්න වෙනවා. නැත්තම් අර සමහර අය අර වැරදි විදිහට තමන් මාර්ගඵල ලැබලා කියලා හිතාගෙන හෙඉන්න පුළුවන්. භාවනා කරන්න වෙනවා. ඉතින් තමන්ගේ ජීවිතයේ අතහැරීම ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්නේ වාඩි වෙනවත් ඉතින් වෙලාව ගන්නවා කියලා කියන්නේ අනිත්‍යව අතාරින්න ඕනේනේ. පැයක් වාඩි වෙනවා කියලා කියන්නේ ලෝකේ පැයක් අපි අතහරිනවනේ. ඉතින් ඒකවත් කරගන්නවත් ඉතින් හිතක් නැමෙන්නේ නැහැ කියපුවාම ඉතින් අනිත් පැවැත්ම අතහරිනවා කියන එක හිතාගන්නත් බෑ නේද? ඉතින් ඒ නිසා මේකට කැප කරන්න ඕනේ ජීවිතේ ඉඳන් භාවනා කරන්න වෙනවා මේ කාලේ නම් මේ නිර්වාණය සඳහා බණ අහලා. ඉතින් අර වගේ මන් දන්නේ කෝටි එකට එක්කෙනෙක්වත් ඉඳීදී කියලා මේ කාලේ.